ඔන්න අදත් වෙනවගේම සිරුදිනාාව ගොඩක් අආදරේ මගේ චනන්නකට පිළිගන්නවා. ඔන්න දෙම මෝගලන්ට කියලා දෙන්නේ කෙදරදි ලේසියම්මත් කහප පේෂ්ටික හදන විදිහය හරිම ලේසේ අපි කාටික ොඩිරගන්නට ොඩක් ගොඩක් ලේසිය කරගන්න පුළොුවන් වැඩිපුර ප්‍රමාණයක් හදාගන්නත් පුළුවන් ඒවගේම තමයි හොඳ පාටක් හොඳ සෝදක් තියෙනවා හරිම ලේසේ අපිහෙනම් බලමු කහපේෂ්ටික කොහොමද ගෙදර හදන්න කියලා. මුලින්ම අමතන අමමුකාහග්‍රයම් පන්සයක් අරගෙන තියෙන පා මං මේ අමුකා ග්‍රෑන් පන්සේ අරගත්තේ රපියාතුන්සේ පනහගට දැ මුලින් අපි කරන්න ඕන මේකාටික හොඳර සෝදගණ්ඩෝනේ මේ කහවල තියෙන වැල්ලි සහ මඩ ටික හොඳෝටිවත්වෙනකං හොඳී සෝදගණ්ඩෝනේ දැ මේ වගේ ඔුල වතුරෙක්කට දාලා විර හොඳට අතින් අතුල්ල සෝදගන්න ඕගට මොකාරි පොඩි ප්‍රශ්යක්ක් තියෙනවන ඒ ප්‍රශ්කෙන් අතුල්ලලා හොඳට මේ තියෙන මඩ ටික වත් කරගන්න. ැන් ම ඔන්න එක පාරක් සෝධකගත්තා අපි ව තුන් හතරපාරක් විතුර සෝධකම්මු මං ඒටික දැඟ කලට සෝතකන අරගෙන වෙලා පෙන්නන්න. දැම් ඒතියෙන්නේ මම හොඳට සෝදල පිසුදු කරගත්ත කහටික ඉලඟටපි කරන්නඔන මේ හටික හොඳර හුමාලෙන් තබ ගණ්ඩෝනේ මං ඒනිසා මේවගේ සාස්පානක් ලිපේතියාගන්නවා මං මේ අරගෙන තියෙන රයිස්කුකරකේ පොට්ට එක ඕකලට කැමති සස්පානක් කරගන්න පුළුවන්. ඇ මේගේ සස්වාන්ට හොඳර වතුර දාගත්තට පස්සේ ඔගුල පියනෙකින් වහලා හොඳින් මේ වතුර ටික රත්තනකන් තියාගන්න ඒවගේ තමයි ඔලට කහටික තම්බගන්න රයිස්කුකරක පවිච්චි කරන්න පුලුවන්. ඔන්න ඉලඟට කරන්න ඕනි හොඳර සෝදල පිසදුු කරගත්ත කහටික මේගේ අප ස්ටමයිකට දාගම්මු ටිකක් ලකු කැල්ලි තියෙනවන මේගේ කඩල දාගන්න නැත්තන් තැම්මෙන ටිකක් වෙලාන්න පුළුවන්. ඔයි විදියට ඔක්කෝමක හටික දාගත්තර පස්සේ පත්‍රටික හොඳින් ඉතුරුවම මෙවගේ ස්ටීම එක තියලා පියනෙෙන් වහලා වි හරියට විනාඩි තිහක් අපි මේ කහටික ොඳින් ස්ටේම් කරගමු. තැම් මේ හරියටම විනාඩි තිහකට පසේ තමයි ඔගලට පෙන්න්නන්නේ අපි දැම් බලමු අපක් හටික හොඳර තැම්බිලාද තියෙන්නේ කියලා මම වගේ පොඩ්ඩක් පියහකින් ඇනල පලනවා. ඔකට පෙනවති හයිියක තියනෑ හොින් තැම්බිලා තියෙනවා දැම්ම වගේ අපි එලිට අරගමු. ැ මේවිදිර කාටික ලියට අරගත්තර පස්සෙත් ඔගොල බලන්න කාටික හඳින් ැබිලාද තියෙන්න්නේ කියලා මෙමගේ කාගල්ලක් කරකිෙන දෙකට කල්ලා බලදය ඔකොළට තේරෙකා කෑල්ලතුර චඩි චෝඩි නූල්වගේ ලියටෙන මෙමහෙම කඩත්ති. එන්න එහෙමාවොත් තමයි කාටික හොඳින් තැම්බිලා තියෙන්න්නේ. ඔකළ හරියටටම කහටික විනාඩි තියයක් ස්ටීම් කරගන්න. එඟටරන්නට මේ කහයකේ තින තකතිය චුට්ට අඩුවෙන්න අප මේ වගේ පැපසර්වේට් එක කොඩට දාගමු ටිකක් කලා මේ කහයිකේ තින තෙතකති අඩුවනකං අප විනිඩි පහක්දාහයයක්කගේ තියාගමු තැන් කය එකේ තින තෙතකති අඩුවෙලා තියෙන්නේ දැන් අප මේ කහයිකේ තින පොත්ත ටික් අයින්කර ගණ්ඩෝනේ ඔකුල්ට මේකට පොඩි හැඳක් හනි පියයකරි පාවිච්චි කරන්න පුළුවන් මේ විජට හෙමින් සූරගන්න ගොඩාක් නෙමෙයි පොත්ත වෙතරක් පොට්ටක් අපි සූරගම. चूट -चूट चूट -चूट पा ැ මේ හටික හොින් තැබුණනාට පස්සේි පොත්තිවත් කරගන්න ගොඩක් පහසුවේ ඉක්ො නිම අයිංකරගන්න පුළුවන්. ඔොන දැම්ම ඔය විදිහට ඔක්කම කාටිකේ පොත් අයින් කරගත්තා. ඊළඟට අපි කරන්නන මේ කහටිකින් චට් චෝටික ඇලිපාගන්නඩෝනේ මොක දි කාපේස්ටික හදාගන්න ගෙදර බ්ලන්ඩ එකේ නිසා ලොහු කෑලි දාගන්නතු චට් චෝටි කඇලිට මේ වගේ කපාගන්න තැ මේ විර්‍ර කාටික කපාගත්තර පස්සේ මබ්ලන්ඩ ජයක දාගන්නවා අපි ඔක්කමටික දාගමු ැ ඔක්කොටි එක ලා හොදට පේස්් එකක් වෙනක් බ්ලන්ඩ කරගන්න. තැ මේේ තියන්නේෙ ම හොින් බලන්් කරගත් අපේ කහ පේස්ට එකක් ඔගලට පේනව ඇති. දැම කහ පේස්ටි එකක්ී බෝතලයකට දාගමෝ. මේ වි්‍රරෝල බෝතලයකටතාගන්න මෙතන දෝලට කියන්න ඕනේ ඕයාල්ඟ ශීතකනයක් නැතිකෙනෙක්නම් ඔයාට පුළම් මේක් හයක වැඩිකාලයක් තියාගන්න ලුණු ටික්තාගන්න නැත්තං ඔයා මේ විදිහටම බෝතලයකට තාදාලා ශීතකනේ සාමානෙකටසේ ඔන්න තියාගන්න පුළුවන්ග ගොලන්ට මාසයක් එක මාරක් වගේ තියාගන්න පුළුවන්. ොන්නතින් මේ තියනි ේසයෙන්ම ගිදරදි අදාගත්ත අපේ කහ පේස්්ටික හොද පාටක් හොඳ සෝදක් තියෙනවා ඇත්තම ගොඩක් ලාබයි අපට වැඩි ප්‍රමාණයක් අතාගන්නත් පුළුවන් ඕකොල මේ වගේ කහ පේස්ටික හදල වෑන්ජනමට තාල බලන්න හොඳ පාටක් තියනවා හොඳ සෝදක් තියෙනවා ඇත්තම ගොඩක් ලේසිීම ක්‍රමය උො දැන් උගටත් පුළුවන් කඩෙන් කහගන්නතුව මේගේ පේස්ටික හදල බලන්න. ය මගේ මේ වීඩියකට කෑමතිරා ලයිකයක් දෙන්න. ඒවගේ මේ වීඩියක ඕගේ අලුවත්ත්‍රර ශා කරන්න තමතක් කරන්නේ පහ මගේ විීඩියක නැරම්ඹබට බොහෝම ස්තතුතියි.